විශේෂ විවිධත්වයක් දක්නට ලැබෙන අපෘෂ්ඨවංශික ජීවී වංශය වන්නේ ආත්‍රපෝඩාවන්. මොවුන් භෞමික හෝ ජලජ පරිසරවල වාසය කරනු ලබන ජීවීන් කොට්ටාශයක්. පෘථිවිය මත සෑම පරිසර පද්ධතියකම පාහේ මොවුන් දැක ගැනීමට පුළුවන්. දේහ ඛණ්ඩනයේ පෙන්නුම් කරනු ලබන දෙවන ජීවී ඛණ්ඩය වන අතර ඇනලීඩාවන්ගෙන් පරිණාමය වූයේ සලකනු ලබනවා. දේහ ඛණ්ඩනයට අමතරව සියලුම ආත්‍රපෝඩාවන් සන්ධි උපාංග එනම් ස්පර්ශක, පාද, මවක උපාංග දන්න බැවින් සන්ධිපාද කියන ලෙසද හඳුන්වනු ලබනවා. ද්විපාර්ශ්වික සම්මිතික වන අතර ත්‍රිප්‍රස්තරික දේහධාරීන් වනවා. මොවුන් සතු තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ බහිෂ්චර්මීය සෛල මගින් ශ්‍රාවය කරන කයිටීන් සහ ප්‍රෝටීන් වලින් සකස් වූ ඝන බහිස්සැකිල්ලක් එනම් උච්චර්මයක් පැවතීමයි. බහිස්සැකිල්ල දේහයේ විශේෂිත ස්ථානයන් වලදී දේහ චලනයන් සිදු කළ හැකිවන පරිදි නම්‍යශීලී ලෙස සකස් වී තිබෙනවා. එමෙන්ම ඒ දේහයේ පේශි සන්ධානය සඳහා පෘෂ්ඨ සපේනවා. තවද උච්චර්මය මගින් දේහයෙන් ජලයේ හානිවීම වළක්වනු ලබන අතර දේහය විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාද වැදගත්. ආත්‍රපෝඩාවන් වරින් වර දේහ උච්චර්මය ඉවත් කරගනු ලබන අතර නව උච්චර්මයක් සාදා ගන්නවා. මෙම ක්‍රියාවලිය හෝමෝනයන් මගින් පාලනය වන ක්‍රියාවලියක්. උච්චර්මයක් දැරීම ආත්‍රපෝඩාවන්ගේ දේහයේ විශාල ලෙස වර්ධනය වීමට පවත්නා බාධාවක්. නමුත් උච්චර්මය වරින් වර ඉවත් කිරීම මගින් ඒ වළක්වාගෙන තිබෙනවා. මොවුන්ගේ දේහ ඛණ්ඩනයන් ඉක්වීමෙන් හිස, උරස සහ උදරය වශයෙන් ප්‍රධාන ක්‍රියාකාරී ඛණ්ඩ සකස් වී තිබෙනවා. සමහර සමාජිකයන් තුළ හිස සහ උරස් ඛණ්ඩයන් එක්වීමෙන් තනි ඛණ්ඩයක් එනම් ශීර්ෂ උරසය ලෙස සකස් වී තිබෙනවා. ආත්‍රපෝඩාවන් සතු තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ සංයුක්ත ඇස් දැරීමයි. සංයුක්ත ඇස් තනි තනි ඒකකයන් ලෙස ක්‍රියා කරනු ලබන අතර ඔමෙටීඩියා විශාල සංඛ්‍යාවකින් එය සමන්විත වෙනවා. සෑම ඔමෙටීඩියාවක්ම කාචයකින් සහ ප්‍රතිග්‍රාහී සෛල 8කින් සමන්විත සංකීර්ණත්වයකින් සකස් වී පවතිනවා. එක් එක් ඔමෙටීඩියාවන් ලැබෙන පණිවිඩයන් මොළය තුරදී එක්රැස් කිරීම මගින් බාහිර ලෝකයේ ස්වරූපයන් හඳුනා ගැනීම සිදු කරනවා. සමහර සමාජිකයන් සරල ඇස් දරනවා. මීට අමතරව ස්පර්ශක, තුලා කෝෂ්ඨ, සංවේදී රෝම වැනි සංවේදී අවයවද දරනවා. මොවුන් තුළ සීලෝමික කුහරය අතිශයින් ක්ෂීණ වී පවතින අතර ප්‍රජනක අවයවයන් වටා පමණක් පිහිටනු ලබනවා. මොවුන් පක්ෂ්ම නොදරන අතර මුඛය හා ගුදය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් දරනවා. මුඛය වටා මවක උපාංග පිහිටා තිබෙනවා. පෘෂ්ඨීය හෘදයක් සහිත විවෘත රුධිර සංසන්න පද්ධතියක් දරනවා. රුධිරය හෘදයේ සිට රුධිර හෙබ ලෙස හඳුන්වන දේහ කුහරයන් තුළටත් එහි සිට නැවත හෘදය වෙතටත් ගමන් කරනවා. ගොඩබිම වාසය කරනු ලබන ආත්‍රපෝඩාවන්ගේ ශ්වසන අවයව වන්නේ ශ්වාසනාල පද්ධතීන්. මෙම ශ්වාසනාල පද්ධතීන් බාහිරට විවෘත වන්නේ දේහයේ උරස් සහ උදර ඛණ්ඩවල පෘෂ්ඨීයව යුගලමය වශයෙන් පිහිටි ශ්වාස රන්ධ්‍ර ඔස්සේ. ශ්වාසනාල පද්ධතිය ශ්වාස රන්ධ්‍රවල සිට දේහ සෛල දක්වාම විහිදී පවතින ශාකනය වූ නාල පද්ධතියක්. එමෙන්ම ජලජ වාසී කුට්ටන් වැනි ජීවීන්ගේ ශ්වසනයට ජලක් ලෝමද මකුළුවන්ට පත්පෙන හරුද ලෙස හඳුන්වන විශේෂිත ශ්වසන අවයවද පවතිනවා. මැල්පිගීය නාලිකා සහිත බහිෂ්ට්‍රාවී පද්ධතියක් දරනවා. පූර්ව කෙළවර පවතින පෘෂ්ඨීය ගැංග්ලියා යුගල තුනක් සන්ධානය වීමෙන් සකස් වූ මස්තිෂ්ක ගැංග්ලියාවකින් සහ ඉන් විහිදෙන ද්විත්ව උදරීය ගණ ස්නායු රජ්ජුවකින් සමන්විත වන ස්නායු පද්ධතියක් දරනවා. මොවුන්ගේ මස්තිෂ්ක ගැංග්ලියාව දේහ ක්‍රියාවලින් උත්තේජනය පාලනය කරනු වෙනුවට බහුතරයක්ම සිදු කරනු ලබන්නේ නිෂේධන ක්‍රියාවලි. ඇතැම් සමාජිකයන් තුළ පුනර්වර්ධනය සිදුවනවා. ඒකලිංගික ජීවීන් වන අතර ප්‍රනාල සහිත ප්‍රජනන ඉන්ද්‍රිය දරනු ලබනවා. අභ්‍යන්තර සංසේචනය පෙන්වන කීට අවස්ථා කිහිපයක් දරනවා. සමහර ජීවීන් කෞමාරෝද්භවය පෙන්වනවා. ආත්‍රපෝඩා වංශයේ වර්ග කිහිපයක් පවතිනවා. ඒවා නම් ක්‍රස්ටේසියා, ඉන්සෙක්ටා හෙවත් කෘමීන්, කයිලපෝඩා, ඩිප්ලපෝඩා හා ඇරක්නිඩා ලෙස දැක්වීමට හැකි. ක්‍රස්ටේසියා වර්ගයේ ජීවීන් බහුතරයක් ජලජවාසීන්. දේහය ශීර්ෂෞරසය සහ උදරය වශයෙන් කොටස් දෙකකින් යුක්ත වනවා. සෑම දේහ ඛණ්ඩයකම උපාංග යුගල බැගින් පවතිනවා. ස්පර්ශක යුගල් දෙකක් දන්නු ලබන එකම ආත්‍රපෝඩාවන් වන්නේ මෙම වර්ගයයි. සමහරුන්ගේ ශීර්ෂෞරසය ප්‍රදේශයේ සාදුණු ලබන උච්චර්මය කැල්සියම් තැන්පත් වීමෙන් උඩුකබලක් ලෙස සකස් වී තිබෙනවා. නැපියුලස් කීට අවස්ථාවද දරනවා. කෞමාරෝද්භවය සහිතයි. උදාහරණ ලෙස ඉස්සා, කකුලුවා දැක්වීමට හැකි. ඉන්සෙක්ටා වර්ගයේ ජීවීන් කෘමීන් ලෙසද හඳුන්වනවා.
ආතරපෝඩාවන් අතරින් අතිවිශාල විවිධත්වයක් පෙන්වනු ලබන සමාජිකයන් වන්නේ කෘමීන්. හඳුනාගත් ජීවීන් බොහොමයක් භෞමික පරිසරයන් තුළ ජීවත් වීම සඳහා අනුවර්තනය වී තිබෙනවා. මොවුන්ගේ දේහය හිස, උරස, උදරය වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදී පවතිනවා. උරස් ඛණ්ඩවල පාද යුගල් තුන බැගින් පවතිනවා. උරස් ඛණ්ඩවලට සම්බන්ධ වන පියාපත් යුගල එකක් හෝ දෙකක් පවතිනවා. සමහරුන් තුළ පියාපත් දක්නට ලැබෙන්නේ නැහැ. සමහර කෘමි විශේෂයන්ට සිය පියාපත් හැකිලීමට හැකි අතර සමහරුන්ට එම හැකියාව පවතින්නේ නැහැ. ස්පර්ශක යුගල එකක් සහ මවක උපාංග පවතින අතර සමහර මවක උපාංගයන් විෂ උරා බීම සඳහා සකස් වී තිබෙනවා. කෘමීන්ගේ දේහය පුරා සහ උපාංගයන් තුළ සංවේදී ස්පර්ශක පවතිනවා. මේවා භෞතික සහ රසායනික සංවේදනයන් හඳුනා ගැනීමට වැදගත්. එමෙන්ම කෘමි විශේෂයන් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා ශබ්ද තරංගයන් මෙන්ම පෙරමෝණ ලෙසින් හඳුන්වනු ලබන රසායනික ද්‍රව්‍යයන්ද උපයෝගී කරගන්නවා. කෘමීන් නැවත ගෝත්‍ර 8කට වර්ගීකරණය කර තිබෙනවා. මීළඟ වර්ගය වන්නේ කයිලපෝඩා වර්ගයයි. කයිලපෝඩාවන්ගේ දේහය හිසකින් සහ ඛණ්ඩ රාශියකින් සමන්විත වෙනවා. මොවුන්ගේ එක් එක් දේහ ඛණ්ඩයට පාද යුගලයේ බැගින් පවතිනවා. පර්ණිර ජීවියෙකු දේහයේ පාද 30ක් හෝ වැඩි සංඛ්‍යාවක් දරනවා. පළමු දේහ ඛණ්ඩයේ මවක උපාංගයන් විෂදල බවට පත් වී තිබෙනවා. දිගු ස්පර්ශක යුගලක් දරනවා. ඒක ලිංගික වන අතර අභ්‍යන්තර සංසේචනය සහිතයි. උදාහරණ ලෙස පත්තෑය දැක්වීමට හැකියි. මීළඟ වර්ගය වන්නේ ඩිප්ලපෝඩාවන්. කයිලපෝඩාවන් මෙන්ම හිස සහ දේහ ඛණ්ඩ රාශියකින් සමන්විත වෙනවා. නමුත් එක් එක් දේහ ඛණ්ඩය පාද යුගල දෙකක් බැගින් දරනු ලබනවා. පාද 60ක් හෝ වැඩි සංඛ්‍යාවක් දරනවා. බොහොමයක් ශාකභක්ෂක ජීවීන්. දේහයේ එකිනෙකට ගුලි කිරීමට හැකියාව පවතිනවා. කෙටි ස්පර්ශක යුගලක්ද පවතිනවා. උදාහරණ ලෙස හකරැල්ලා දැක්වීමට හැකියි. මීළඟ වර්ගය වන්නේ ඇරැක්නිඩා වර්ගයයි. බහුතරයක් භෞමික ජීවීන්. දේහයේ ශීර්ෂෞරසය හා උදරය නැතහොත් පූර්වකාය හා අපරකාය වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා. ශීර්ෂෞරසයේ පාදයුගල් 4ක් පවතිනවා. ස්පර්ශක පවතින්නේ නැහැ. ගෝනුසන් වැනි සමාජිකයන් තුළ පූර්වකායේ විෂ සහිත දල සහ දිගු අඬු වැනි අමතර උපාංග පවතිනවා. මේවා ගොදුරු අල්වා ගැනීමටත් ගොදුරු අඩපණ කිරීමටත් වැදගත්. මයිටාවන් හැරුණු විට අනෙකුත් සමාජිකයන් විලෝපිකයන්. උදාහරණ ලෙස මකුලුවා, ගෝනුස්සා, මයිටාවා හා කිනිතුල්ලා දැක්වීමට හැකියි. ආතරපෝඩා වංශයට අයත් ජීවීන් විශේෂ ගණනාවක් ජීවත් වනවා. ඒ අතරින් කිහිපයක් ලෙස පත්තෑයා, හැකරැල්ලා, ගෝනුස්සා, මකුලුවා, මයිටාවා, කිනිතුල්ලා, සමනලයා, බත්කූරා, ඉස්සා හා කකුලුවා දැක්වීමට හැකියි. තවත් මෙවැනිම වැදගත් වීඩියෝවක් සමඟ හමුවෙමු. සියපත Academy of Science. ස්තුතියි.